ස්වර්ණ කුමරිය ලෙස අභිෂේක ලැබමින් කලා ශාස්ත්‍රයට පිවිසි සංජුලා රශ්මිනි වර්තමානයේ වන විට කොයිකාගේ ආදරය දිනා සිටින්නේ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට. කාලයක සිට නිරූපණ කටයුතු සඳහාද සම්බන්ධ වී ඇති සංජුලා ටෙලි නාට්‍ය කීපයක් සඳහාද දැනට රංගනයෙන් දායක වී තියෙනවා. අද තරුණයා ඔන්ලයින් කතා බහ දිගහැරෙන්නේ ඇය සමගින්. සංජුලා කියන්නේ අවුරුදු කුමරියක්. ඔව්, මම ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය බවට පත් වුණා 2016 වර්ෂයේ. ඉතින් එතනින් තමයි මගේ කලා ජීවිතයේ ගමන ආරම්භ වුණේ. ඇත්තට මේ මොහොත ගැන කතා කරොත් එහෙම මං ජීවිතයේ බොහොම සතුටින් ගෙවපු බොහොම වටිනා මොහොතක් කියලා කිව්වොත් මං හිතන්නේ නිවැරදි. තරංකාරියන් බොහෝ දෙනෙක් හිටියා. ඇත්තටම මං ජීවිතේ ලැබපු ලොකු ජයග්‍රහණයක් එතන ඉඳන් තමයි මං අද ඉන්න තැන්ට වෙනකන් බොහොම ආදරෙන් මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. කලාවට සම්බන්ධ වෙන හීනයක් සංජුලාට තිබුණද? ඔව්, විශේෂයෙන්ම කියන්නට ඕනේ මටත් වඩා කලා ජීවිතයට පිවිසෙන්න ගොඩක් කැමැත්තක් තිබ්බේ මගේ අත්තම්මට. ඉතින් පුංචි කාලේ ඉඳන් කලා කටයුතු වලට මාව නැඹුරු කරන්න යොමු කරන්න ඇයි මගේ පිටුපසින්ම හිටියා. මම බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන්නේ මේ වෙන විට ඇය හැබැයි ජීවිතොන් අතර නැහැ. ඉතින් ඇයගේ ඉල්ලීමක් පරිදි මම නොදැනුවත්ව තමයි ඇය මේ 2016 ස්වර්ණ කුමරිය තරඟ වටේට ඉල්ලුම් කරලා තිබ්බේ. ඉතින් කුමාරි ගෙදරට ඇප්ලිකේෂන් එක ආවට පස්සේ මම දන්නේ නැහැ මං ඇත්තටම සර්ප්‍රයිස් වුණා ඒක දැකලා. මං ඊට පස්සේ ඇහුවා කවුද මේකට ඇප්ලයි කරේ කියලා. ඇය හින්දා තමයි මම මේ තරගයට මුලින්ම අයදුම් කරේ. ඉතින් ඇයට උමනාවක් තිබ්බා මාව පුංචි තිරයේ දකින්න. ඉතින් ඇයගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ගමන් තමයි මම මගේ හැකියාවන් දක්ෂතාවයන් ප්‍රයෝජනයට අරගෙන 2016 ස්වර්ණ කුමරී තරගාවලිය සඳහා අයදුම් කරේ. සංජුලාට නිවේදිකාවක් වෙන්න පාර හැදුනේ කොහොමද? ඇත්තරම පුංචි කාලේ ඉඳන් මගේ තිබ්බ හීනයක් සහ මම මට මතක විදිහට පාසල් අවදී ඉඳන් 6 වසරේ ඉඳන්ම මම නිවේදනයට බොහොම කැමති. ඉතින් මගේ පාසල් ගුරුවරයෙක් හිටියා ජනක සර් කියලා. ඔහු ඇත්තරම ඉංග්‍රීසි විෂය තමයි ඉගැන්නුවේ. ඉතින් දවසක් මට මතකයි සාහිත්‍ය තරගාවලියකදී ඔහු මට කිව්වා ඔයාට පුළුවන් පුතේ ඔයා උත්සාහ කරන්න. මොකද මං පුංචි කාලේ ඉඳන්ම දහම් පාසල් තරගවලට, කත්තික තරගවලට පාසලෙන් ඉදිරිපත් වෙනවා, දහම් පාසලෙන් ඉදිරිපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පාසලේ තිබ්බ බොහෝ උත්සව අවස්ථාවලදී පූරක වශයෙන් මං කටයුතු කරලා තියෙනවා. ඉතින් එදා ඉඳන් මං අද වෙනකම් මේ හීනය මං ජීවිතෙන් අත්හැරුණේ නැහැ. ඉතින් ඒත් එක්කම කියන්නේ 2008 වසරේ මං විදුල ළමා ගුවන් විදුලියේ ළමා නිවේදකයෙක් වශයෙන් කටයුතු කරා. ඉතින් ඊට පස්සේ තමයි මගේ හීනයට ආපහු අලුත් ජීවියක් ලැබුණේ 2016 ස්වර්ණ කුමරිය බවට පත් වුණාට පස්සේ. ඉතින් ස්වර්ණවාහිනියත් එක්ක මම එකතු වෙලා වැඩසටහන් දෙකකට මම නිවේදන කටයුතු වලින් දායක වුණා. ඇත්තටම කිව්වොත් 2016 වසරේදී මම නිවේදනයෙන් දායක වුණා මියුසික් කැෆේ කියන ප්‍රෝග්‍රෑම් එකටත්, ඒත් එක්කම රාත්‍රී කාලයේදී විකාශනය වුණා ඔන් ටයිම් ඔන්ලයින් කියලා. ඉතින් ඒ වැඩසටහන් දෙක මම බොහොම ආදරෙන් ඉදිරිපත් කරා. එතනින් තමයි මගේ ජර්නි එක පටන් ගත්තේ. සංජුලා රඟපාන්නාසනේද? ඔව්, ඇත්තට මං අර කලින් කිව්වා වගේම ටෙලි නාට්‍ය දෙක සහය නිලිය වශයෙන් මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. නිලල ප්‍රොඩක්ෂන් ආයතනයේ මතක් කරන්න ඕනේ එවකට සහය නිලියකගේ චරිතය සඳහා මම හිතන්නේ අයදුම් පත්‍ර කැඳවලා තිබ්බා. සම්මුඛ පරීක්ෂණ කීපයක් තිබුණා. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණා. ITN නාලිකාව ඔස්සේ විකාශනය වූ ආදර වැස්සක් සහ මේගා කියන ටෙලි නාට්‍ය දෙකේම සහය නිලියක වශයෙන් වැඩ කරන්නට මට අවස්ථාව ලැබුණා. ඉතින් මං හිතන්නේ මගේ ප්‍රථම අත්දැකීම ටෙලිතිරිය ඔස්සේ මට අවස්ථාවක් ලැබුණ චරිතයක් විදිහට රංගනයෙන් දායක වන්නට. මට හිතන්නේ මගේ ජීවිතය මල්ලප්පු හොඳ අත්දැකීමක් කියලා කිව්වොත් මන් නිවැරදි. දායක වෙලා තියෙන නිර්මාණ ගැනත් කියමු කොහේන. ඇත්තටම වෙනත් නාලිකාවක මං අවුරුදු කුමරී තරගයට සහභාගී වෙලා අවසන් 15 දෙනා අතරට තේරීපත් වුණා. ඉන් පස්සේ මට අවස්ථාවක් ලැබුණා එම වසරේදී ජනප්‍රිය නාලිකාවක තිරගත වුණ බොහොම අපූරු ටෙලි නාට්‍ය දෙකකට මගේ රංගනයෙන් දායක වෙන්න. ඉතින් ඇත්තටම මට හිතුණා ඒක හොඳ අවස්ථාවක් වෙයි කියලා. හැබැයි අර පුංචි කාලේ ඉඳන් මට හීනයක් තිබන්නේ සමාජයේ පිළිගත්ත නිවේදිකාවක් බවට පත් වෙන්න. ඉතින් හැබැයි මං හිතුවා මගේ හීනයට
ප්‍රමුඛතාවය දීලා වැඩ කළොත් එහෙම ගොඩක් හොඳයි කියලා අනික දැනුම ගොඩක් එකතු කරගන්නට ඕනේ සමාජයේ මම හිතනවා ගොඩක් කල් යනකම් විශේෂයෙන්ම අපි වයසට ගියත් මං කියන්නේ අපි වැඩිහිටි තත්ත්වයටපත් වුණා නිවේදකයෙකු කියන්නේ ඒ අපි චරිතය ගත්තොත් එමේ චරිතය වෙනස් වන්නේ නැහැ හැමදාමත් ජනයා අතර ජීවත් වෙන බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි නිවේදිකාවක් කියන්නේ අනේ ඒ නිසායි මට හිතුණා කලා කටයුතු වල නිරත වෙනවා අතරේම නිවේදිකාවක් වීමට තිබ්බ සිහිනේ හින්දා මම එහෙ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා ඉතින් කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට දැන් වසර 5ක කාලයක් තිස්සේ මම සමාජයේ පිළිගත් අපේ ලංකාවේ පිළිගත් මාධ්‍ය නාලිකාවන් රසක නිවේදන කටයුතු වලින් දායක වෙලා තියෙනවා නිරෝපිකාවක් නිවේදිකාවක් වුණ පළියට රඟපාන්න බෑ නේද? ඔව් ඒ කතාව ඇත්ත. මොකද හේතුව ඒ දවස්වලත් මම මේ ටෙලි නාට්‍යයේ මගේ රංගනයෙන් දායක වෙනකොට මං බොහෝ උදවිය ඇසුරු කරමින් මම දැනගත්තා මොන වගේ දේවල්ද මොන වගේ ගුණාංගද මම මගේ ජීවිතේ හදාගන්නට ඕනේ කියලා. මොකද රංගන ශිල්පිනියක් වීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. බොහෝ දේවල් ඉගෙන ගන්නට වෙනවා. විශේෂයෙන්ම කැමරාව ඉදිරියේ කොහොමද රංගනයෙන් දායක වන්න ඕනේ හැඟීම් ප්‍රකාශනයේ තින් සතර අභිනේ මේ සියල්ලක්ම බොහොම හරි හැටි ඉගෙනගෙන තියෙන්නට ඕනේ රංගන ශිල්පිනියක් බවට පත් වන්න. ඉතින් එක ඡායාරූපයකට පෙනී සිටි තරමටම ඒ නිසා වෙනම අපිට රංගන ශිල්පිනියක් බවට පත් වන්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි අත්දැකීම් ජීවිතයට එකතු කරගනිමින් තමයි බොහොම විශිෂ්ට රංගන ශිල්පිනියක් බවට පත් වන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් මම එදා ඒ ගමන පටන් ගත්තා. ඉන් අනතුරව මම හිතන්නේ මම ප්‍රමුඛතාවය දුන්නේ මගේ නිවේදන කටයුතු වලට. ඉතින් ඉන් අනතුරව මට කිසිදු ටෙලි නිර්මාණයක දායක වන්නට හැකියාව ලැබුණේ නැහැ. මොකද මම හිතන්නේ මම නිවේදන වෘත්තියට බොහොමයක් ආදරය කරනවා. ඒ හින්දා වෙන්නට ඇති මම තව තවත් මගේ අවධානය යොමු කරේ නිවේදන කටයුතු වෙනුවෙන්මයි. සංජුලා දැන් නිවේදිකාවක් විදිහට ස්ථාවර වෙලාද තියෙන්නේ? සමාජයේ බොහෝ වෙලාවට කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා ඇත්තටම නිවේදිකාවක් වෙන්නට අපි මොනවද සපුරා ගන්නට ඕනේ සුසුකම් කියලා. ඊටත් එහාට ගිහිල්ලා කතා කරොත් එහෙම වෘත්තිමය නිවේදිකාවක් වෙන්නට නිවේදකයෙක් වෙන්නට අපිට මේ ශාස්ත්‍රය තුළ පුළුවන්කමක් ලැබෙනවා. දැන් හතු පිපෙනවා වගේ ඉස්සරහට ඇවිල්ලා නිවේදනය කරලා අද දකින්න මුණ හෙට නොපෙනෙනි යනවාට වඩා මම හිතන්නේ තමන්ට කියලා අනන්‍යතාවයක් මේ පුංචි තිරය තුර ගොඩනගා ගන්නට පුළුවන් නම් දැනුමින්ද අත්දැකීම් මතින්ද පරිපූර්ණ වන්නට පුළුවන් කමක් ලැබෙනවා නම් මං හිතෙනවා නිවේදනය කියන භූමිකාව තුළින් අපිට වෘත්තිමය පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා. මොකද බොහෝ දෙවි ඒකට උත්සාහ කරන්නේ අර මම කලින් කිව්වා හාසෙම සමාජය තුළ එහෙම මතයක් තියෙනවා. අපිට විශේෂයෙන්ම මම දැන් වැඩ කටයුතු කරන්නේ නිවේදිකාවක් විදියට මම ආයතනයක රැකියා කරන කෙනෙක් වශයෙන් නෙමෙයි මම ඇත්තටම මම ෆ්‍රීලාන්ස් නිවේදිකාවක් විදිහට තමයි කටයුතු කරන්නේ. අන්න ඒ හින්දා නිදහසේ මාධ්‍යවේදියෙක්ගේ චරිතය මම සාමාන්‍ය ජීවිතයේදී රඟපානවා. ඉතින් ඒ නිදහස් මාධ්‍යවේදියෙකුට බොහෝ දේවල් අධ්‍යයනය කරන්නට පුළුවන් සමාජයේ තියෙන. ෆ්‍රීලාන්ස් ප්‍රසෙන්ටර් කෙනෙක් වුණා කියලා මම හිතන්නේ නැහැ. ඒ හීනේ අපි අත්හැර ගන්නට ඕනේ කියලා කවදා හරි මං හිතන විදිහට ඉලක්කයක් තියාගෙන මට වෘත්තිමය නිවේදිකාවක් වන්නට පුළුවන් කමක් ලැබෙයි කියන පරමාර්ථයත් එක්ක කටයුතු කරන්නට පුළුවන් නම් අනාගතයේදී මම හිතන තැනට හිමින් හිමින් යන ගමනක බොහොම සාර්ථකත්වයක් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. සංජුලා නිරූපිකාවක් විදිහට වැඩ කරලා තියෙනව නේද? ඔව් මම නිරූපිකාවක් වශයෙන් මං ස්වර්ණකුමරිය වෙන්නට කලින් ඉඳන් වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ කාලේ මම බොහොම හොඳින් දන්නා රූපලාවන්‍ය ශිල්පිනියක් මෙරට පවත් වූ යම් තරගාවලියක් සඳහා නිරූපිකාවක් වශයෙන් ඇය මට කිව ඉදිරිපත් වෙන්න කියලා. ඇත්තටම එවිට මට ශාස්ත්‍රයේ කිසිදු අත්දැකීමක් නැහැ. හැබැයි මේ වෙන විට විශේෂයෙන්ම මංගල ඇඳුමෙන් හැඩවුණු නිරූපිකාවක් බවට පත් වෙන්න මම බොහොම ප්‍රසිද්ධයි. ඒ කියන්නේ මම විශ්වාස කරනවා. මොකද මේ වෙන විට 1000කටත් වඩා අධික ඡායාරූපගත කිරීම වලට මම ඔන්න මං වැඩ කටයුතු කළා තියෙනවා බොහෝ රූපලාවන්‍ය ශිල්පීන් එක්ක මේ රටේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මම බොහෝ වාණිජ වෙළඳ දැන්වීම් වලට පෙනී ඉඳලා තියෙනවා මේ වෙන විටත් ඔබට දකින්නට පුළුවන්. ඉතින් මම නිරූපණ ශාස්ත්‍රය තුළ මගේ වැඩ කටයුතු ලෙසින් කරගෙන යන විශේෂම අධ්‍යාපනයේ කටයුතු නිසා වෘත්තිමය වශයෙන් නිවේදිකාවක් වන්නට මම සිහින දකින නිසා කාලයේ කලමනාකරගෙන කරගන්නට පුළුවන් තරමින් මම මගේ වැඩ කටයුතු ටික ඉදිරියට මේ විදිහට කරගෙන යනවා. ඔබ වැඩ කරන ශාස්ත්‍රවල ඔබට තරඟකාරීත්වයක් දැනෙනවද?
තරංකාරීත්වයක් ගැන කතා කළොත් එහෙම අපි තවත් කෙනෙකු වට්ටලා පාගල අපි අපේ තැන හදාගන්නට වැඩ කරනවා නම් මම හිතන්නේ අපි හරියට අපේ දේ හරියට කරන්නයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද අපි තරගයක් ඇති කරගන්නට ඕනේ තරගයක් එහෙම පෙන්නනවා නම් අපේ දක්ෂතාවය මත මිසක් වෙනත් කිසිඳු අතපෙවීමක් මත නෙවෙයි කියලා තමයි මගේ විශ්වාසය. ඒ හින්දා හැමදාමත් ඔබේ ආදරේ දිනා ගන්න පුළුවන් වෘත්තිමය වශයෙන් නිවේදිකාවක් වන්නට පුළුවන් කමක් ලැබෙනවා නම් ඒ තුලින් අපි අපේ අනන්‍යතාවය ගොඩනගා ගන්නට හැකියාවක් ලැබෙනවා. එතකොට තමයි මම හිතන්නේ අපි පුංචි තිරේ මත ඔබ ඉදිරියට එනකොට ආ මේ ඉන්නේ මෙයා අපි කැමති වෙන්න මෙයාට කියන තැනට අපිට හදා ගන්න පුළුවන් නම් නිතරගයෙන්ම අපිට ජයග්‍රහණයක් ලැබෙනවා කියලා තමයි මම හිතන්නේ. සංජුලා රශ්මිනී කියන්නේ දැන් ජනප්‍රිය කෙනෙක් නේද? ජනප්‍රියත්වය කියන්නේ ජනතාවගේ ආදරයත් එක්ක අපේ ළඟ ගොඩනගෙන හරිම පුදුමාකාර දෙයකට. ඉතින් කාලයකට ජනප්‍රිය වෙන කෙනෙක් තවත් කාලයක ජනප්‍රිය නොවන්නට පුළ. හැබැයි ජනප්‍රියත්වයට වඩා ඔබේ මතකයේ රැඳෙන කෙනෙකු බවට පත්වන එක තමයි මං හිතන විදියට හොඳම දේ. මොකද හේතුව ඔබට වඩා ඵලදායී දෙයක් ජීවිතයට එකතු කරන ගමන්, විශේෂයෙන් ඔබේ රසවින්දනයට යමක් එකතු කරන ගමන් ජනප්‍රියත්වයට වඩා ඔබේ ආදරය දිනා ගන්නට පුළුවන්. මට මම ජනප්‍රියද කියන එක මට තීරණයකට එළඹෙන්නට බෑ. ඒක මම දන්න කාරණාවක් නෙමෙයි. ඉතින් ජනප්‍රියතාවයට පත්වනවට වඩා මම හිතන්නේ අපි දෙයක් නිවේදක වශයෙන් ඔබට ලබා දෙන ඔබේ ජීවිතයට සාර්ථක කරගන්නට පුළුවන් යම් දෙයක් එකතු කරනවා නම් මං හිතන්නේ ඒ දෙයට ඔබ ආදරය කරනවා. ඇති ඒ දෙයින් ඔබේ ජීවිතයට යම් ආදර්ශයක් ගන්නවා නම් සහ අපිව රස විඳිනවා නම් එතුළින් මම හිතනවා යම් ජනප්‍රියත්වයක් ගොඩනගෙනවා ඇති කියලා. ජනප්‍රිය අයට විවිධ පුද්ගලයින්ගෙන් එළවන බලපෑම් වැඩි නේද? ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයට හෝ වේවා නිවේදන ක්ෂේත්‍රයට හෝ වේවා යම් ආධුනිකයෙක් පිවිසෙනකොටම සහ ඔහු ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය සමාජය තුළ ක්ෂේත්‍රය තුළ ගොඩනගා ගන්නට කටයුතු කරනකොට බොහෝ අයගෙන් අපිට අහන්න පුළුවන් ගැටලුවක් තමයි ඕක ඔබට බලපෑමක් තිබ්බද නැත්නම් කොහොමද ඔයා මේ තැනට ආවේ ඔයා යන්න බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් ගමනක්ද කියලා. මං විශ්වාස කරන්නේ මොකද අපි එහෙම අපේ දැන් මේ ක්ෂේත්‍රය තුළ නමක් ගොඩනගා ගන්නටත් බැරි වෙලා තියෙන්නේ. අලුත් සහෝදර සහෝදරියන් මේ ක්ෂේත්‍රයට එන්න බය වෙලා තියෙන්නේ මේ හේතුව හින්දා. අපි යම් මාර්ගයක් තෝරා ගන්නවා නම් ඒ මාර්ගය තුළ බොහොම වගකීමෙන් නිරත වන්නට ඕනේ. අපි මොකක්ද කරන්නේ කියන වග හරියට දැනගෙන සහ අපේ දක්ෂතාවය අඳුනගෙන ඕනේ අපි ඕනෑම ක්ෂේත්‍රයකට පිවිසෙන. ඊට පස්සේ ඔබ යන්නේ කෙටි ගමනක්ද එහෙම නැත්නම් ජනතාවගේ ආදරය දිනාගෙන ක්ෂේත්‍රය තුළ තමන්ගේ නම හදාගෙන හිමින් ගමනක් නම් ඉදිරියට යන මං හිතන්නේ කාලාන්තරයක් අපිට ක්ෂේත්‍රය තුළ රැඳෙන්නට පුළුවන්. එහෙම නැතිනම් මම හිතන්නේ කිසිදු කෙනෙක් අපිට බලෙන් කිසිදු දෙයකට පෙළඹවීමක් කරන්නේ නැහැ. මම ඒක විශ්වාස කරන. මොකද ඔබට පුළුවන් නම් හැම අභියෝගයක්ම, මොකද මටත් එවැනි අභියෝග ඇවිල්ලා තියෙනවා, ඒ අභියෝගවල නොබියව මුහුණ දෙන තැනක ඔබට රැඳෙන්නට බැරි නම් ඒ ඔබේ අවසානය නෙමෙයි. මං හිතන්නේ අපිට එතනින් අඩියක් ඉස්සරහට තිබ්බොත් එහෙම ඔබේ දක්ෂතාවය මත කවදා හෝ ඔබට ඒ හිමි තැන, හිමි වටිනාකම ලැබෙන අවස්ථාවක් තිබෙනවා. ඒ හින්දා ඔබ ඔබට අවංක නම්, විශේෂයෙන් මේ ක්ෂේත්‍රය තුළ ඔබට අවශ්‍ය වන්නේ යහපත් විදිහට යම් ගමනක් යන්න නම්, සාර්ථකත්වයට පත්වන්නට නම් මම ඔබට දෙන අවවාදය, එහෙම නැත්නම් අලුතෙන් ක්ෂේත්‍රයට පිවිසෙන්නට කෙනෙක් කියනවා නම් එහෙම කිසිදු අයුතු ප්‍රයෝජනයක් ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සිම කෙනෙක්ට ඔබ කෙලින් වැඩ කරනවා නම් එහිඳ ඔබ ඔබේ දක්ෂතාවයට ගරු කරලා සහ සියලුම එවැනි ප්‍රතිචාර සහ එවැනි ඉල්ලීම් ඔබට එක වචනෙන් බැහැර ගන්න පුළුවන් නම් අන්න එතනයි ඔබේ මුලින්ම අනන්‍යතාවය ගොඩනගෙන. එයා එහෙම කෙනෙක් නෙමෙයි. එයාට ඕනේ මේ මාධ්‍ය තුළ, එහෙම නැත්නම් මේ ශාස්ත්‍රය තුළ රැඳිලා අර අපි කියන්නේ මහා වෘක්ෂයක් වගේ කියලා අන්න ඒ විදිහට ගමනක් යන්නට පුළුවන් කමක් ලැබෙනවා. මම හිතන්නේ අපිට ඕ දේවල් මහ දේවල් නෙමෙයි, හරිම සුළුවෙන් තකන්න ඕන දේවල්. එහිඳ ඔබට යම් හීනයක් තියෙනවා නම් හීනය වෙනුවෙන් වැඩ කරන්න. ඔබට ඔය වගේ අනිවාර්යෙන්ම විවිධ යෝජනා එන්නට පුළුවන්, විවිධ ප්‍රශ්න ගැටලුකාරී මතභේදකාරී තත්ත්ව නැතිවන්නට පුළුවන්. මම හිතන්නේ අපි ඒ සියල්ලෙන්ම වැටිලා දුක්ඛාන්තයට පත් වෙලා එතනින් අපේ ගමන ඉවර කළ යුතු නැහැ. අපි එතනින් තවත් අඩියක් ඉදිරියට තියෙන ගමන් අපි හිතන්න ඕනේ, හරි මට මේ මාර්ගය අවශ්‍ය නැහැ, මට මෙතනින් තියෙන හිමින් ගමනක් කියලා. එතනින් එහාට ඔබ ගමන යන විදිය ඔබ තනිව තීරණය කරන්න. අනිවාර්යෙන්ම ඔබට ආශිර්වාදයක් බවට පත් වේවි ඒ ඔබ තබන නව පියවර. එතනින් එහාට ඔබ යන ගමන පිළිබඳව ඔබටත් හිතාගන්නට බැරි වේවි.